එවුනාට ඇත්තරම මගේ අස්වැන්න දැකපු ගමන් එයා මුලින්ම මගෙන් ආපු දෙයක් තමයි කොහොමද කරල් මෙච්චර ලොකු උනේ කියන දේ එයා ඇත්තරම අස්වැන්න දැකලා ඉවරලා එයා සතුටු වුණා සහ කියපු අනික් දේ තමයි එයාට පොඩ්ඩක් අවිශ්වාසකුත් ආවා මොකද ඇත්තටම මම වැඩ කරන්නේ ඇත්තරම ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියන් කම්පැනි එකට එතකොට ඉතින් ඔස්ට්‍රේලියන් වෙලාවත් එක්ක මම ගොඩක් වෙලාවට උදේවරුේ තමයි කාර්ය බහුල වෙන්නේ කොරෝනා රැල්ල ඇවිල්ලා ඉවරලා ඒකට ලොක්ඩවුන් එන්න ඔන්න මෙන්න තියලා ඉවර වෙලා පිළියන්දල කියද්දි කවුරුත් දෙපාරක් එන්න එනවද නැද්ද කියලා හිතන්න කාලෙක තමයි ඇත්තරම මම මේක කළේ ඒ වුණාට කැලුම් ගුයි ගැමියා ටීම් එකම ඇවිල්ලා ඉවරලා ඒක මට කිසි ගැටලුවක් වෙන්න තිබ්බේ නැහැ මොකද මේක ලොක්ඩවුන් එක වෙලාවෙත් ඒගොල්ලන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ වෙනම පර්මිට් අරගෙන ඇවිල්ලා මගේ වැඩේ මට කිසිම ඉස්සර දෙයක් වෙන්නේ නැති වෙන්නේ විදියට ඒක පටන් ගත්ත වෙලාව ඉඳලා ඉවර වෙනකම්ම ඇවිල්ලා ඒදී ඉවර කළා දුන්නා ඇත්තටම අද සාර්ථකව මට අස්වැන්නක් ලැබෙනවා මුල ඉඳලාම ඇත්තටම මං ගෙමියාගේ උපදෙස් සහ ගෙමියාගෙන් ලබාගත් ප්‍රොඩක්ට් තමයි ඇත්තටම මම පාවිච්චි කළේ ආයුබෝවන් ගැමියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඉතින් මං අද ඇවිල්ලා තියෙන්නේ පිළියන්දල ප්‍රදේශයට ඇත්තට මාත් එක්ක ඉන්නවා network engineer මහත්මී ඉතින් මම computer system ගැන කතා කරන්න නෙමෙයි ඔබ ළඟට ඇවිල්ලා තියෙන්නේ වෙන විශේෂ දෙයකට ඒ මෙතුමා part time කරනවා ලස්සන green house එක මෙතන වර්ගඩි 2000ක පිරෙන්න කරල් ඇවිල්ලා ඉගෙන හිතා ගන්න බැරි අස්වැන්න තියෙන හරිම ලස්සන ඕන කෙනෙක්ට දැක්ක ගමන් ආස හිතෙන agriculture business එකක් තමයි මෙතන යන්නේ ඉතින් අපි එතුමගෙන් මහමු ඉන්දික මහත්මයාගෙන් මොකක්ද ඇත්තටම ඔබතුමාගේ දැනට රැකියාව ඉතින් ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි අදහසක් දුන්නොත් මම ඇත්තටම පරිගණක ශාස්ත්‍රයේ වැඩ කරන්නේ දැන් අවුරුදු 10කට ගෙට්ටු වෙන්න මම පරිගණක ශාස්ත්‍රයේ වැඩ කරනවා එතකොට මම ඇත්තටම ගැමියා YouTube channel එක මට හම්බෙන් වගේ හම්බ වෙනවා මම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන වෙලාවක එතකොට ඒකේ තියෙන ඇත්තටම මම subscriber කෙනෙක් දැන් සෑහෙන කාලෙක ඉඳලා එතකොට ඒකේ පෙන්වන දේවල් එක්ක ඇත්තටම මට ලොකු ආසාවක් ඇති වුණා මම මේක මේ ඇග්‍රිකල්චර් පැත්තට යොමු වෙන්න. එතකොට ඒකෙදි ඉතින් ලේසියෙන් ඇත්තට ඒකට අවශ්‍ය කරන ශ්‍රමය කාලය අඩුවෙන්ම මේ දායකත්වයක් දීලා ඉවරලා අපිට කරගන්න පුළුවන් දේ තමයි මේ ග්‍රීන් හවුස් එක. ඉතින් ඇත්තටම ඒක මට අත්හදා බලන්න අවශ්‍ය ආසාව ඇති වුණා. ඉතින් ඒක මම ඇත්තටම අත්හදා බැලුවා අපේ කැලුම් මේකට මට ලොකු සහයෝගයක් දුන්නා කැලුම් සහ කැලුම්ගේ ටීම් එක ඇත්තටම මම හිතනවා දැන් සාර්ථකව මම ඒක කරලා තියෙනවා හොඳ අස්වැන්නක් ලැබෙනවා මාළු මිරිස් වගාවට මම යමු වෙලා තියෙන්නේ මොම තමයි දැන් ඔබතුමාගේ රැකියා වැඩකටයුතු ඒ කියන්නේ සාමාන්‍ය ඔබතුමා විදේශ රටකුත් එක්කනේ වැඩ කරන්නේ ඉතින් ඒ වෙක්ම හින්දා ඉතින් ඒ රටේ වේලාවත් එක්ක ඒ වැඩේට යොමු වෙනකොට ඔබතුමාට ඇත්තටම මේ ග්‍රීන් හවුස් එකට කාලය වේලාවක් තියෙනවද? එහෙම නැත්නම් ඒකට ඔබතුමා මොන වගේ වැඩ පිළිවෙලක්ද යොදලා තියෙන්නේ? ඇත්තටම මම වැඩ කරන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියන් කම්පැනි එකට. එතකොට ඉතින් ඔස්ට්‍රේලියන් වේලාවත් එක්ක මම ගොඩක් වෙලාවට උදේවරුේ තමයි කාර්ය බහුල වෙන්නේ. ඒ වුණාට මං කාර්ය බහුල වුණාට මෙතන වැඩ කටයුතු එක සිද්ධ වෙන්න ඕනේ. ඒකට පිළියමක් විදියට උදේට වේලාවට වතුර දාන්න ඒ දේවල් ටෙම්පරේචර් එක චෙක් කරන්න ඒ දේවල් වලට ඇත්තටම මම පොඩි IoT සර්කිට් එකක් හදලා තියෙනවා ඒ සර්කිට් එකෙන් මට ඕන වෙලාවක මට ගෙදර ඉඳලා ඕනම තැනක ඉඳලා ඉවර වෙලා වතුර දාන්න අවශ්‍ය ප්‍රමාණයට ඊට පස්සේ ටෙම්පරේචර් එක හියුමිඩිටි එක චෙක් කරගන්න ඒකට මට අවස්ථාව හම්බ වෙනවා ඉතින් ඒක හින්දා මට පහසු වෙලාවකට ඇවිල්ලා වෙලා මම හවසට මගේ ෆුල් ටයිම් ජොබ් එක ඉවරනයින් පස්සේ ඇවිල්ලා මෙතන ඊට පස්සේ ගස් ටිකත් එක්ක ඇත්තරම බලනවා ඊට අමතරව ඉතින් මම උදේට වතුර දාන ඒ ටික මම අර සර්කිට් එක හරහා ඇත්තරම තමයි සිදු කරන්නේ. ඔව් ඉතින් ඇත්තටම ලංකාවේ දැන් ගොවියන්ගේ ලොකු ගැටලුවක් ගොවියන් මුහුණ පාලා තියෙනවා මේ පොහොර ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔවුන්ට ඉස්සර වස බේත් තිබුණ ඕන තරම් ලෙඩක් ආවම වස වර්ග තිබුණා ඊළඟට පොහොර වර්ග ඕන තරම් තිබුණා. ඒ කියන්නේ ඕන තරම් නොමිලෙත් දුන්නා. ඊළඟට ඔවුන්ට ඇත්තිවි තරමට මිල දී ගන්න තිබුණා. හැබැයි දැන් ගොවියන්ට මේක ලොකු ගැටලුවක් වෙලා. ඉතින් ඇත්තටම ග්‍රීන් හවුස් එකක් වගා කරන ඔබට
एक गैटलुआ की हेमन एक वेनमुम अलग वेन विकल्प एक हिंती है पड़ी अदास कपी हित लादून ओ एतर पोलीटनल कतले वगाकर मट हेम लुकूट सामान्यवगाकर विधिट अरे शेड्यूल विधिट कृमिनाशक हिमावश्यता है मट मुखरी लिडक आवत्तर एतर मैं कृमिनाशक हिम भावितकरा सापेक्ष भूम सीमित प्रमाण मैं पावितकरा मट कृमिनाशक हेम लुकू गेटलू अग्ने यूनाट गस्वर्धन पोर कीन दे अत्यावश्य मम मुलाइंदा मैं मे पावित कले अपे गमिया एक लबादीपू ग्रो बैग्स वाल तम अभी वगाकरा इतोट एक कोहुबत् वाल अम तर तव इट अवश्य काबनिक रसायनिक सॉरी काबनिक पोहर उक्कोम जाति कलवंकर एक ऐ थिंक मट हेम रसायनिक पोहरत्ते हेम लुकोट पावित करा अवश्यता व्याक्न है ఏవునాట గసల వర్ధనేట మమ ఎల్బర్ట్ సొల్యూషన్ ని పావిచ్చి కర్నో ఈట అమతరవ దెన్ గెమియా గెన్ లబా గన్న కార్బనిక పోర తమై గొడక్ పావిచ్చి కర్నో ఈ దెకమ కలవమే తమై తిం మం పావిచ్చి కరన్ ఓ ఇదెన్ ఇందిక మహత్య అపే హితవుతుంట తవ దయక్ మం హితన వెదగత్తే కిల ముకద දැන් ඇත්තටම මේ ටනල් එක හදලා දැන් අද පිරෙන්නම කරල් තියෙනවා මං හිතන්නේ දැන් මේ ටික කැඩුවොත් කිලෝ 100ක් විතර කඩා ගන්න පුළුවන් මේ වර්ගටි 2000යි හැබැයි දැන් මේ තත්ත්වෙට එන්න ඔබ මේ මේ තත්ත්වෙට දැන් කොච්චර කාලයක්ද සාමාන්‍යයෙන් ඔබතුමාගේ දැන් වගාව කරලා කරල් එන්න ගත්තේ කොච්චර කාලෙකින්ද ඊට අමතරව අපේ හිතවතුන්ට කියමු ඔබ කොහොමද නඩත්තු කටයුතු කරගෙන යන්නේ කියන්නේ මේ ශාක මෙච්චර ලස්සන්ට පිළිවෙලට තියාගන්න මොනෝගේ නඩත්තු කරතව්යක්ද ඔබතුමා අතින් සිද්ධ වෙන්නේ एतम मट मेक पिलीबंद किसीम अदासक मम किसीम इसर फलपुरुद किसीम दयाकने मम एतम इसलिए गमिया यूट्यूब चानेल देखला ये दीवा तम मम्मी दीट आसावट पटंगत्ति इतकोट मम एतम तल तवन दालवरलाकन मट हिम धनुमा तिब्बे एक मम मेक पटंगनोटम गमिया अटकेम मट पेलटिकम लादेनिदे इतकोट मट टनल हदलोटम मट पेलटिक हमबुना गमिया कि सार्थक पेलटिक मट हमबुना इक्टिक तम मम हिटोलवरला मे तरम दीवनला एतम अदवेनोट मस दिखातर कालयागत तीन येनाट एतम मस मारकर अनकोट एतम कराल पटंगत गुडग्गस्वल मेके अडत् कटेतना थिंग मम्म मेके कोल काड़ेलवेला अनावश्य कोल अटीन कोलटिक काड़ेनवा ईट अम तरव गास्पातन कोट इक वल्न दिपत्ंग नूलला उडट आधार सविकर इवेला ये दीवाल कल तीन थिंग एक अद सार्थक एतम गस्टिकोम गुडक सार्थक गस्टिक मट हमला तीन फलदावत्तम सतुदायक मतमीन तव देखता दें मे मालूम करा देखा आसाई दिशा गहन इधं एतम देव उबतुमा वेलेंदोलोटे निकुत्करण को उबतुमा मिल दीगा पारी भोगे वेलेंदा अरगेन विकुना थिंक ओन प्रतिचार कोहमद मे मालूम करा गया ओन प्रतिचार तीन अम्मदून मम एतम मगे मे लंगपात इनो मे तोगवेलामकने के आट तम मे अश्वेन सपयानी मुकद या गुडक मे हलपाल अश्वेन अरगने या मे मार्केट टिकट हरी कोलंब मेनिंग मार्केट टिकट हरी दाले वेल या विकुना थिंग एक थिंग या मम दरमी मालूम स्वगाव गुडक हिम अश्वेन गण यूनाटत्म मगे अश्वेन देखप गमंग मुलिम मगे आपदे अतम कुहमद करा मेचर लुकूने कीन दे अतरम अश्वेन देखलेवरला या सतटूना सह की अनेकदे तम याट पुडक अविश्वास गुत्ताव मुखद मेके करा दिखा तुनातर सामान्यदर का अवश्यता विधि ग्राम सीया दिशिया को आगे तम गुडक पारिभोग के मिल दीगा तो मेके විදිහට ඒ ගාන කරල් දෙකක් තුනකින් එන හින්දා අතරම මුලින්ම යාට පොඩි මේක මේ
පොඩි අවිශ්වාසකුත් තිබ්බා ඒත් එයා එක දැකලා ඉවරලා ඊට පස්සේ මුලින්ම මගෙන් මිලදී ගත්තා ඊට පස්සේ ඉඳලා ලෙවල් එක අදිගටම මගෙන් මට එයාට අස්වන්න දෙන්න කියන එක එයා කියලා ඉවරලා තින්නේ මම ඉතින් එයාට තමයි අදිගටම අස්වන්න අලවි කරන්නේ ඔව් ඇත්තටම ඉතින් දැන් අපේ ගෙදරක පරිභෝජනයට උනත් කෙනෙක් ගන්නකොට එළිය වසන ආවපු එළවලු ගන්නවට වඩා උන් කැමති මේ වගේ පොලිටනල් එකක හරි වගා කරපු පස විස නැති එළවලු ගන්න. ඉතින් ඇත්තටම ඔබතුමා කිව්ව දැන් ඔබතුමාගේ මේ කරාල දැක්කහම අර වෙළඳ මහත්තයා වුණත් පුදුම වුණා කියලා. ඉතින් ඒ වගේම ඇත්තටම මේ පිළියන්දල අවත්ත කෙනෙක්ට ඔබතුමාගෙන් මේ අස්වැන්න ගන්න පුළුවන්. මොකද මම හිතන ඔබතුමාට ඒක දෙන්න පුළුවන් කියලා. මොකද මෙතන මම හිතන්නේ මේ තත්ත්වයේදී කිලෝ 100ක් විතර කැඩෙනවා ඇති. ඉතින් එහෙම හැකියාවක් තියෙනවද ලබා දෙන්න? ඔව් ඇත්තටම පිළියන්දලවට කවුරු හරි මගෙන් කෙලින්ම අස්වැන්න ගන්න කවුරු හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගත්තොත් මට ඒක ලබා දෙන්න පුළුවන්. එතනදී අස්වැන්න ගැන කියනවා නම් ඇත්තටම කිසිම පරිබෝධ රාශක එහෙම පර එළිය වගා කරනවා වගේ එහෙම ලොකුවට පාවිච්චි කරලා ඉවරලා නැහැ. ඒක ගොඩක් පාවිච්චි කරන දේවල් ඇත්තටම ගැමියාගෙන්ම ලබා ගන්න කෘමි විකර්ෂක ඊට පස්සේ වෙන 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 අනිකුත් කෘමි කාබනික කෘමි විකර්ෂක තමයි මම ඇත්තටම මෙතන ගොඩක් පාවිච්චි කරලා ඉවරලා තියෙන්නේ. එතකොට මට අස්වැන්න ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම කවුරු හරි කෙනෙක් එහෙම අර ඕගනික් පැත්තට බර වෙච්ච අස්වැන්නක් මේ මාළු මිරිස් අරගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මාව සම්බන්ධ කරගත්තොත් මට ඒක ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් ඉතින් අනිත් දේ තමයි දැන් මේ ආරක්ෂිත ගෘහ නිර්මාණය කරද්දී හුඟ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි උෂ්ණත්වය. මොකද උෂ්ණත්වය වැඩි වෙලා මල් හැලෙයිද ඒ වගේ ගැටලු. ඇත්තනම මේතන මේකේ සිස්ටම් එක ගත්ත සෝටූත් ක්‍රමයට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එක. ඉතින් ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් මේකෙනම් මම දන්නවා මෙතන කිසිම රස්නයක් නැහැ කියලා. ඒ කියන්නේ එළිය උෂ්ණතරට පොඩි සෙල්සියස් අංශක ප්‍රමාණයක වැඩිවීමක් සමග මෙතෙන් තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මල් හැලීමක් එහෙම දෙයක් වෙනවද නැත්නම් මේකේ ඔය එක්සෝස් ෆෑන් උත් නැහැ. ඉතින් ඒ වෙනුවට ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන මොනවාගේ වැඩ පිළිවෙලද දැන් ඒ ගැනත් අපි අදහසක් දුන්නා. ඇත්තටම තාක්ෂණික උපදෙස් ඔක්කොම මට එහෙම ලොකු දැනීමක් තිබ්බේ නැහැ. මම මුල ඉඳලම අපේ ගැමියාගෙන්ම තමයි ඔක්කොම උපදෙස් අරගත්තේ. ගැමියා කියපු විදිහට තමයි ඔක්කොම කරලා තින්නේ. එහෙම මම වෙනම එක්සෝස් ෆෑන්ස්වත් එහෙම මුකුත් කූලින් සිස්ටම් එහෙම මුකුත් අමතර දේවල් හයි කළා නැහැ. තියෙන එකම දේ මිස්ටර්ස් තමයි. එතකොට මිස්ටර්ස් මම පොඩි කාලේ දැම්මා. ඉතින් එහෙම ලොකු වැඩවීමක් වෙන්නේ නැහැ. මොකද මේ මේක තියෙන තැන හින්දා සමහරට අහලපාල ගස් කොළන් තියෙනවා. ඉතින් ඒක හින්දා වෙන්නේ නැති එහෙම ලොකු උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. මම කුඩා කාලයේදී උෂ්ණ ටෙම්පරේචර් පළ කාලයේදී ඇත්තටම ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගන්න මම මිස්ටර්ස් එහෙම පාවිච්චි කළා. ඒ වුණාට දැන් මම එහෙම මිස්ටර්ස් පාවිච්චි කරන්නේත් නැහැ. ඒත් සමහර අවස්ථාවලදී උෂ්ණ ඉරව්ව ගොඩක් වැඩි වෙනකොට එහෙම පාවිච්චි කරන්න ඕන අවස්ථාවක් ආවත් එතකොට මට ඇත්තටම ගැමියාගෙන් මම අරගත්ත දිලීර නාශක තියෙනවා. ඒක තියෙන හින්දා ඇත්තටම මට බයක් නැහැ. ඉතින් ඒක හින්දා මම සමහරක් වෙලාවට ඇත්තටම මිස්ටර්ස් පාවිච්චි කරලා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගන්නවා. ඔව් ඉතින් ඇත්තටම මේක දකින්නකොට ඕන කෙනෙක්ට ආසාවක් ඇති වෙනවා මේ වගේ වගාවකට යන. මොකද මේකේ වස විස නැහැ. වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ කාබනිකව. ඒ කියන්නේ බය නැතුව ඕන කෙනෙක්ට මේකේ දැන් වුණත් කඩාගෙන කන්න පුළුවන් හොදන්නේ නැතු වුණත්. මොකද මේක කාබනික. දැන් අපේ ග්‍රෝ බෑග් වල පවා තනිකරම කාබනික ග්‍රෝ බෑග් එකක වවලා තියෙන්නේ. ඊළඟට මේකට රසායනික ද්‍රව්‍ය ප්‍රතිශතයේ ගොඩාක් අඩුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මේ ප්‍රදේශ කෙනෙක්ට ගන්න ඕන නම් ඔබතුමාව සම්බන්ධ කරන හැටි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබතුමාගේ ෆෝන් නම්බර් එක දාන්නම්. එතකොට ඔවුන්ට අවශ්‍ය නම් ඔබතුමා හරහා මිලදී ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මට මේ පොලිටනල් එක පිළිබඳ ඇත්ත ලොකු කාලෙක ඉඳලා ඉවරලා මට මේක අත්හදා බලලා ඉවරලා මේක කොහොමද වෙන්නේ කියන දේ කරන්න මට ලොකු ආසාවක් තිබ්බා. ඒත් ඇත්තටම මේකේ මූලික මේ පිරිවැයයි ඒකත් එක්ක ඉතින් අර මම විශ්වාසවන්ත කෙනෙක් නැතුව ඒකට අත ගහන්න කැමති වුණේ නැහැ. මට අවශ්‍යතාවය තිබ්බා ඒක මේ සෑහෙන කාලයක ඉඳලා ඉවරලා මේක
කරලෙවෙලා කුමාරි මේකේ අත්දැකීම් ලබා ගන්න ඒකදී ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගැමියා YouTube එක හරහා මට කැලුම් අඳුර ගන්න හම්බුණා ඊට පස්සේ මම කැලුම්ට කතා කරලා ඒකට අවශ්‍ය උපදෙස් ඔක්කොම කැලුම්ගෙන් තමයි ලබා ගත්තේ ඊට පස්සේ ඒක දාලා ඉවරලා ඇත්තටම මේක පටන් ගත්ත කාලය ගැන කියනවා නම් අපේ තුන්වෙනි කොරෝනා රැල්ල ඇවිල්ලා ඉවරලා ඒකට ලොක්ඩවුන් වෙන්න ඔන්න මෙන්න තියලා ඉවර වෙලා පිළියන්දල කියද්දි කවුරුත් දෙපාරක් එන්න එනවද නැද්ද කියලා හිතන්න කාලෙක තමයි අත්‍තරම මම මේක කළේ ඒ වුණාට කැලුම් මුයි ගැමියා ටීම් එකම ඇවිල්ලා ඉවරලා ඒක මට කිසි ගැටලුවක් වෙන්න තිබ්බේ නැහැ මොකද මේක ලොක්ඩවුන් එක වෙලාවෙත් ඒගොල්ලන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ වෙනම පර්මිට් අරගෙන ඇවිල්ලා ඉවරලා මගේ වැඩේ මට කිසිම ඉස්සර දෙයක් වෙන්න නැති වෙන විදිහට ඒක පටන් ගත්ත වෙලාව ඉඳලා ඉවර වෙනකම්ම ඇවිල්ලා ඉවරලා යදී ඉවර කළා දුන්නා අත්‍තරම අද සාර්ථකව මට අස්වැන්නක් ලැබෙනවා මුලින්දලම අත්‍තරම මං ගෙමියා ගේ උපදෙස් සහ ගෙමියා ගෙන් ලබාගත් ප්‍රොඩක්ට් තමයි අත්‍තරම මං පාවිච්චි කළේ ඒකට අත්‍තරම මට කැලුම් සහ ගෙමියා ටීම් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දේවල් මට සාර්ථකව කරගන්න උපදෙස් දීලා ඉවරලා සහයෝගය ලබා දුන්නට ඔව් ඉතින් මං හිතනවා එතුමා කිසිම රහසක් හංගන්න නැතුව හැමදේම ඔබට කියලා දුන්නා ඉතින් මේකෙන් ඔබටත් මේ පොලිටනල් වගාවේදී ඇති වෙන ගැටලු ගොඩාක් නිරාකරණය වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් එතන එතුමාට බොහෝම ස්තුතියි. මේ වගේ හැමදේම ඔබ වෙනුවෙන් කිව්වට ඊළඟ දේ තමයි ඉතින් ඔබට වගේම ඔබේ යාළුවන්ටත් මේ වගේ ශේෂ්ත්‍ර වලට කැමතියි. ඉතින් ඒ හින්දා ඔවුන්ටත් බලන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක දැම්ම ෂෙයා කරන්න. ඔබ ගැමියා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න. මොකද අපි ඉදිරියේදීත් මේ වගේ වටිනා වීඩියෝ ගොඩාක් ඔබ වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු. ඔබට තෙරුවන් සරණයි. ඔබටත් 100ට 100ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය අමතන්න.